साधु 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 नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु 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 පළමුකොට අපට මේ උතුම් වූ ධර්මයේ දායාද කළ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 අද දින ලොව දමණය කළ මුනිදානෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මැයි මස 6 වන දිනට 23 වෙනි උපන්දිනයේ දුන අමාශා නානක්කාර දේනියට සෙත් පැතීම පිණිස ඒ පින්වත් දෙමව්පියන් විසින් ශ්‍රද්ධාවන්ත පින්තුනි අපේ ජීවිතේට අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් යම් කිසි දෙයක් ඉගෙන ගන්න ලැබීම අපේ ජීවිතය තුලින් දකින්න යමක් ඉගෙන ගන්න ලැබෙනවා කියන දේ මේ ලෝකෙ ඉතාමත්ම දුර්ලභ දෙයක්. බුදු කෙනෙක් සරණ යනවා කියන දේ සුළුපටු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යනවා කියන දේ පින්නතුනේ අපේ ජීවිතේ අපට ලැබිච්ච ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ශ්‍රාවක සංගරත්නය ගැන අහන්න ලැබීම දකින්න ලැබීම සරණ යන්න ලැබීම මේ ජීවිතේ අපේ මනුෂ්‍ය ජීවිතේ ලැබිච්ච ඉතාමත්ම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දේ තියෙන්නේ අපේ මේ ජීවිතයත් එක්ක සැසඳීමත් එක්ක නෙවෙයි. දැන් අපි පුංචි කාලයේ සිට බුදුරජාන් වහන්සේ ගැන සමහරට අහනවා. පුංචි කාලයේ සිට බුදුරජාන් වහන්සේගේ ධර්මය අපට අහන්න ලැබෙනවා. පුංචි කාලයේ සිට බුදුරජාන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය ගැන අහන්න ලැබෙන වෙන්න පුළුවන්. ඒ වගේම අපි බෞද්ධ වෙලා බෞද්ධ පරිසරයක ඉපදුනා වෙන්නත් පුළුවන්. ඒ පින්නතුනේ අපි මේ ලබාපු මේ මනුෂ්‍ය ජීවිතෙත් එක්ක අපි මේ සුගති සම්පන්න ලෝකයක බුදු කෙනෙක්ගේ ධර්මයක් ඇහෙන මානේ ඇහෙන රටක ඉපදිච්ච නිසා අපට සමහරට හිතෙන්න පුළුවන් මේක සංසාරේ අපට හැමදාම හැම තැනම ලැබෙන දෙයක් කියලා. නමුත් පින්නතුනි සංසාරෙත් එක්ක බලනකොට සසර ගමනත් එක්ක සසඳා බලනකොට මේ බුද්ධ ශාසනය පින්නතුනි ඉතාමත්ම දුර්ලභ දෙයක්. දැන් අපි සංසාරේ බුදුරජාන් වහන්සේගේ දේශනාවේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියනවා සංසාරේ එනකොට අපි සතර අපාය මහගෙදර කරගෙන ආපු පිරිසක්. සංසාර ගමන තියෙන්නේ සතර අපාය නැමැති දේ මහගෙදර කරගෙන. ඒ කියන්නේ තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය ආදී දුක්ඛිත ලෝක පසු කරගෙන තමයි පින්නතුනි අපි මේ මනුස්ස උපතක් ලබන්නේ. සුගති ලෝකයක උපදින්නේ. එතකොට අපි වැඩිපුර පිරිස කාලයක් වැඩිපුර කාලයක් අපි ගත කරලා තියෙන සමහරට තිරිසන් ලෝකේ සමහර පිරිස. එහෙම නැත්නම් නිරේ. එහෙම නැත්නම් ප්‍රේත ලෝකවල මේ ආදී වශයෙන් ලෝකවල ඉපදි ඉපදි මෙරි මෙරි ඉපදි ඉපදි මෙරි මෙරි යන සසර ගමනකට එනකොට ඔන්න අපිට මේ කාලේ මනුස්ස ජීවිතයක් ලැබුණා.
ලැබිලා ඔන්න බුදු කෙනෙක්ගේ ධර්මයත් අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ නහලා සිත පහදවා ගැනීම හැකියාවත් ලැබිලා තියෙනවා. ශ්‍රාවක සංඝරත්නයත් සරණ යන්න ලැබිලා තියෙනවා. එතකොට පින්නුතුනේ මෙන්න මේ දේවල් අපේ ජීවිතේ ලැබිච්ච දුර්ලභ දේවල් හැටියට සලකන්න. අපිට මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච අග්‍ර වූ දේවල් පින්නුතුනේ. ඒ නිසා මේ කාලය තුලදී මේ මනුස්ස ජීවිතේ ගෙවී යන්න අවසන් වෙන්න මත්තෙන් අපිට බුදු කෙනෙක්ගෙන අහන්න ලැබීම තරම් දෙයක් මේ ලෝකේ පින්නුතුනේ වාසනාවන්ත දෙයක් තවත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබිලා උන්වහන්සේගේ ගුණ අහහ අපට සිත පහදවා ගන්න ලැබුණොත් ඒ මනුස්ස ජීවිතයේ ලැබෙන මිහිරිම දේ අග්‍රමූදයක්. ඉතින් ඒ නිසා පින්නුතුනේ මේ කාලයේ පුරා මේ ගත වෙන මේ කාලයේ විශේෂයෙන්ම බෞද්ධන අපට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වන අපට ඉතිරි කාලය බොහොම සුන්දර කාලයක් ඉන්නේ. ඒ තමයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උතුම් තෙමගුල සිදුවිච්ච කාලය තමයි උතුම් පොහේ දවස් තමයි ඉස්සරහට අපට ලැබෙන. ඉතින් අපට පුළුවන් බුදුරජාණන් වහන්සේ ගැන මේ කාලය පුරා නිවසක් කාලය පුරාවට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ සිහි කර කර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහි කර කර අපිට කාලය ගත කරන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. අපගේ භාග්‍යතුන් වහන්සේ අනන්ත ගුණයෙන් යුක්තයි. එතකොට අපගේ භාග්‍යතුන් වහන්සේට හැකියාව තිබුණා, ඒ බුදුරජාණන් වහන්සේට හැකියාව තිබුණා නොයෙකුත් දෙවි මිනිසුන්ව දමනය කරන්න. ඒ වගේම ඒ කාලේ වාසය කර නොයෙකුත් දෙවිවරු, නොයෙකුත් රජවරු, අමාත්‍යවරු, නොයෙකුත් පිරිස්, බ්‍රාහ්මණ පිරිස්, නොයෙකුත් පිරිස් භාග්‍යතුන් වහන්සේ හමුවේ සදාටම දමනයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය තුලින් දමනයට පත් වෙලා තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දමනයට පත් කරගත්තා. අද අපි ඉගෙන ගන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණයක් ගැන. ඒ තමයි අනුත්තර පුරුෂ ධම්ම සාරති. භාග්‍යතුන් වහන්සේ අන් අයව දමනය කරනවා. භාග්‍යතුන් වහන්සේ අන් අයව දමනය, තමාවත් දමනයට පත් වෙලා භාග්‍යතුන් වහන්සේ අන් අයවත් දමනයට පත් කරනවා. ඉතින් ධර්මයේ තියෙනවා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා අන් අයටත් අවබෝධ කර ගැනීම මිස ධර්මයේ දේශනා කරනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා අන් අයවත් ඒ ධර්මයේ තුලින් අවබෝධයට පත් කරනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තිම දමණි වූසේක. දමණයට පත් වූ භාග්‍යතුන් වහන්සේ අන් අයට දමණය වීමට ධර්මයේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දමණය වෙලා දමණයට පත් වෙලා අන් අයවත් දමණය වීම පිණිස ධර්මයේ දේශනා කරනවා. ඒ අපගේ භාග්‍යවතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. භාග්‍යතුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ සංසිඳුරු සිත් ඇතිසේක. ඒ වගේම තමයි අන් අයවත් සංසිඳීම පිණිස භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. පින්වතුනි හිතලා බලන්න, භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා කී කෝටියක් සිත සමතයට පත් කරගත්තද? තමන්ගේ නොසංසිඳුණු ජීවිත සදාටම සංසිඳුණු ජීවිත බවට පත් කරගත්තා ඒ භාග්‍යතුන් වහන්සේ නිසා, ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිසා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පින්නතුනේ තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තියම සසරින් එතර වූසේක. ඒ වගේම තමයි අන් අයවත් සසරින් එතර කරවීම පිණිස, අන් අයවත් සසරින් එතරවීම පිණිස ධර්මයේ දේශනා කරනවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේ පිරිණි වුණා. ඒ භාග්‍යතුන් වහන්සේ පිරිණිවිලා අන් අයවත් පිරිණිවීම පිණිස පින්නෝම් පානට ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ අපිට සරණ යන්න ලැබුණේ සුළුපටු ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෙවෙයි. ඒ භාග්‍යතුන් වහන්සේ
ඒ කාන්තිම සම්මා සම්බුද්ධ ගුණය යුක්තයි. විද්‍යාචන සම්පන්නයි. ආදී මේ සම්බුදු ගුණයන්ගෙන් යුක්තයි. ඒ භාගතුන් වහන්සේ රාග දේශ මොහ දුරකරපු උත්තමයන් වහන්සෙනවා. එතකොට රාග ද්වේෂ මොහ දුරකරපු අපගේ ශාස්තෘන් වහන්සේ අන් අයගේ කෙලෙස් සංසිදුවීම පිණිස ධර්මය දේශනා කරනවා. අන් අයගේ සෝසුසුම් දුක් සුසුම් හෙලිම් කායික මානසික චිත්ත පීඩා මේ සියලු දුක් දොම්නස් දුරවීම පිණිස භාගතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ ඒ භාගතුන් වහන්සේගේ ගුණ සිහි කර කර අපි කවුරුත් සිත පහදවා ගත යුතුයි. පින්නතුනේ මේ ලෝකේ දමණය කිරීමට අපහසු දමණය වීමට අපහසු පිරිස් මේ ලෝකේ වාසය කරනවා. එතකොට දමණය වීමට අපහසු දමණය කිරීමට අපහසු ප්‍රඥාවන්ත දේව මිනිසුන්ගේ ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දමණය කරනවා. ඒ අයගේ දැන් අපි සමහරට කෙනෙක් රාගයෙන් බැටකන්න පුළුවන්. තව කෙනෙක් ද්වේෂයෙන් බැටකන්න පුළුවන්. තව කෙනෙක් මෝහය නිසා බැටකන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ ඒ රාගයත් ද්වේෂයත් මෝහයත් ඒ සියලු කෙලෙස් දුරවීම පිණිස ධර්මීය දේශනා කරලා ඒ අයගේ සියලු කෙලෙස් දුරවීමට ධර්මය කියලා දෙනවා. එතකොට ඒ අයගේ තියෙන යම් මේ රාගයක් ඇද්ද යම් ද්වේෂයක් ඇද්ද මෝහයක් ඇද්ද ඒ සියලු කෙලෙස් ඒ අය ධර්මය තුළින් සදහටම දුරු කර ගන්නවා. දැන් බලන්න පින්වතුනේ දැන් එක කාලයක අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියා මහා සංඝරත්නය 1250 වූ මහා සංඝරත්නය භික්ෂු සංඝයා රජගහනුව ජීවක කෝබාර බච්චගේ අඹවනේ ජීවක වෛද්‍යතුමාගේ අඹවනේ වාසය කරපු කාලයක ඒ දිනවල මගධ රජවන අපගේ ඒ වේදහි පුත්‍ර අජාසත් රජතුමා 15 පොහොය දවසක රාජකීය ඇමතිවරු පිරිවරාගෙන උඩුමහල් තලයේ වාඩි වෙලා හිටියා. දැන් ඒ වෙනකොට පින්නුතුනේ අජාසත් රජතුමා පාපී පුද්ගලයාගේ ඇසුර නිසා දේවදත්ත නැමැති පාපී පුද්ගලයාගේ ඇසුර නිසා තමන්ගේ ජීවිතයට කරගන්න තියෙන මහත්තුම අකුසල් කරගත්තා. තමන්ගේ ප්‍රියාව ජීවිතයෙන් තොර කළා. පීතෘ ඝාතක කර්මය රැස් කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට නොයෙකුත් පීඩාවන් කළා. භාග්‍යතුන් වහන්සේට ඝාතනය කිරීම නාලාගිරි ඇතුම මෙහෙව්වා. නොයෙකුත් දුනුවායන් මෙහෙව්වා දේවදත්තගේ කීමට ඒ ඇසුර නිසා. එතකොට පින්නතුනේ එතකොට ඒ අජාසත් රජතුමා දවසක් පුරපසලොස්සක පොහේ දවසක ඒ පිරිස සමගින් ඇමති පිරිස සමගින් වාසය කරනවා. එතකොට ඒ රජතුමා කියනවා භවත්නි ඇත්තෙම කිසි දොසක් නැති රමණීය රාත්‍රියක් මේ රාත්‍රිය භවත්නි කිසි දොසක් නැති ඉතා සුන්දර රාත්‍රියක් මේ රාත්‍රිය භවත්නි ඇත්තෙන්ම කිසි දොසක් නැති ප්‍රසාදනීය රාත්‍රියක් අද රාත්‍රිය ඇත්තෙන්ම කිසි දොසක් නැති ඉතාම ලස්සන රාත්‍රියක් අද වගේ දවසක අපි කවුරු හරි අපේ සිත පහදවාලිය හැකි මොන විදිහේ සමනක් බ්‍රහ්මණේකෝ අපි ඇසුරු කරන එකද හොඳ. පින්නතුනි මේ වෙනකොට අජාසත් රජතුමාගේ ජීවිතය එයා කරගත්තු අකුසල් විසින්ම යට කරගෙන එයාගේ යම් මේ අකුසල් රැස් කළාද ඒ අකුසල් විසින්ම ඔහුගේ සිත දුකටපත් කරලා අකුසල් විසින් ඔහුගේ සිත අසහනයටපත් කරලා. එතකොට මේ රජතුමා කියන අද කුමන බ්‍රාහ්මණයේ කුමන ශ්‍රාවකයෙක් අප ඇසුරු කරනවද? එතකොට පින්නතුනේ එතන හිටියා පූර්ණ කස්සප සරණ ගිය ශ්‍රාවකයෙක්. ඒ අමති කිව්වා ස්වාමීනි අපි පූර්ණ කස්සපයන් වහන්සේව ඇසුරු කරමු. පූර්ණ කස්සප විශාල ගෝල පිරිසක් සමග මේ ආසන්නෙ ඉන්නවා. අපි උන්වහන්සේව ඇසුරු කරමු කිව්වා. ඒකට රජතුමාගේ කැමැත්තක් දැක්වේ නැහැ. ඊට පස්සේ කිව්වා තව අමති කෙනෙක් අපි මක්කලි ගෝසාල වැසරු කරමු. ඒ මක්කලි ගෝසාල ප්‍රසිද්ධ කෙනෙක් කීර්තිමත් කෙනෙක් ආගමික නායකයෙක් පිළිවෙලින් වයසට ගිහිල්ලා ඉන්නේ. අපි එයා වැසරු කරමු කියලා රජතුමාට යෝජනා කරා. රජතුමා කැමතුනේ නැහැ. පිළිගත්තේ නැහැ කියන එයාගේ වචනේ. ඊළඟ තව කෙනෙක් නැගිලා කිව්වා අපි අජිත කේසකම්බල නම් වූ සාස්ත්‍රවරයෙක් ඉන්නවා. විශාල ලොකු ගෝල පිරිසක් ඇතුව වාසය කරනවා. අපි ඒ රජතුමනි අපි ඒ පිරිස ඇසුරු කරමු කිව්වා. රජතුමා ඒකට කැමති වුණේ නැහැ. රජතුමා ඒක ප්‍රතික්ෂේප කරා.
ඊළඟට තව කෙනෙක් ඉදිරිපත් වෙලා කිව්වා රාපින්නත් මහරජතුමනි අපි පකුද කච්චායන ඇසුරු කරමු. එයා මේ මේ ළඟම ඒ ශාස්ත්‍රවරයා මේ ළඟම ඉන්නවා. විශාල ගෝල පිරිසක් එක ආගමික නායකයෙක් බොහෝ පිරිස් ඉන්නවා. පැවිදිලා ගොඩාක් කල් ගියපු කෙනෙක් කියලා යෝජනා කරනවා. දැන් පින්නතුන එකින් එකට මේ ෂඩ් ශාස්ත්‍රවරු යෝජනා කරනවා. ඒ කාලේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ යම් තාක් ඒ ශාස්ත්‍රවරු හිටියද එයාලත් කියාගත්තේ බුදු කෙනෙක් මම බුද්ධත්වයට පත් වුණා කියලා. ඒත් කිව්වේ එයාලගේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් ඒ ආදිවාසී දැන් මේ රජතුමාට ආරාධනා කරනවා. එතකොට පින්නතුනි දැන් මේ කාලේ අතුරුතුරදී අපගේ ජීවක වෛද්‍යතුමා අජාසත් රජතුමාගේ ආසන්නයේම නිශ්ශබ්දව ඉන්නවා. දැන් මේ රජතුමාට ඕනේ ජීවක වෛද්‍යතුමා හරහා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. භාග්‍යතුන් වහන්සේව දකින්න භාග්‍යතුන් වහන්සේව ඇසුරු කරන්න කැමති මේ රජතුමා. එතකොට ඒ වෙලාවේ කියනවා මේ රජතුමා ජීවක වෛද්‍යතුමා අමතලා යහළු ජීවකයෝ ඔබ මොකද නිශ්ශබ්දව ඉන්නේ? ඇයි ඔබ ශබ්ද නැතුව ඉන්නේ? ඇයි ඔබ නිශ්ශබ්දව මේ ඉන්නේ කියලා විමසනවා. විමසනකොට එතකොට ඒ ජීවක වෛද්‍යතුමා එසේ දේවයන් වහන්සේ කියලා කෝමාරබච්ච ජීවකයන් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුට පිළිතුරු දුන්නා. අජාසත් රජතුමාට පිළිතුරු දීලා 500ක් පමණ පිරිස සමගින් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. 500ක් පමණ පිරිස සමගින් බුදුරජාන් වහන්සේගේ වරප්‍රමුඛ මහා සංඝරත්නය ඇසුර කිරීමට රජතුමා පිළිපන් වෙනවා යනවා. එතකොට පින්නතුනේ ඒ රාජ පිරිස සමග බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න යනවා මේ රජතුමා. මුණ ගැහෙන්න ගිහිල්ලා ඒ ආසන්නට යද්දී ඒ අඹවනට යනකොට පින්නතුනේ 1250කට යුක්ත මහා සංඝ පිරිසක් වැඩ ඉන්නවා. කිසිදු ශබ්දයක් නැහැ. අඩුම තරමේ කිවිසුම් හඬක්වත් නැහැ කියනවා. දැන් හිතන්න සාමාන්‍ය ලෝකේ 1250ක් ඕනේ නැහැ සාමාන්‍ය පිරිසක් හිටියා කියලා. එතකොට ඒ පිරිස අතරේ කොච්චර ශබ්ද ඇහෙනවද? කොච්චර කලකෝලාහල ඇහෙනවද? නමුත් භාග්‍යතුන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නය කිසිදු ශබ්දයක් නැහැ. අඩුම තරමේ කිවිසුම් හඬක්වත් නැහැ කියන රජතුමා බියටපත් වුණා. රජතුමා බියටපත් වුණා. බියටපත් වෙලා කියනවා යහළු ජීවකයේ නුඹ මාව මුලා කරේ නැහැ නේද? යහළු ජීවිතයේ ජීවකය නුඹ මාව පාවා දුන්නේ නැහැ නේද කියලා අහනවා. එතකොට කියනවා 1250ක් පමණ වූ උතරම්ම මහා භික්ෂු සංඝයා වහන්සේ වැඩ ඉන්නවනම් මොකද කියලා අහනවා. කිවිසුම් හඬක්වත් නැත්තේ මොකද කියලා අහනවා. ගුරුපාද හඬක්වත් නැත්තේ කිසිම සද්දයක් නැත්තේ මොකද කියලා අහනවා මහරජතුමා. එතකොට පින්නතුනි ජීවක වෛද්‍යවරයා කියනවා, ජීවක කියනවා, මහරජතුමනි බය වෙන්න එපා රජතුමනි, මං ඔබ රවටන කෙනෙක් නෙවෙයි, මං ඔබ මුලා කරන කෙනෙක් නෙවෙයි, මං ඔබ සතුරන්ට පාවලා දෙන කෙනෙක් නෙවෙයි. මහරජතුමනි ඉදිරියටම වඩිද්දී අර රස්සීම් ශාලාවේ පහන් දැල්ලීමින් තියන වඩිමු කිව්ව ඉස්සරහටම. එතකොට පින්නතුනේ වේදෙහි පුත්‍ර අජාසත් මගධ රජතුමා ඇතුම් පිටින් යා හැකි දුර යම් තාක් ඇදේ දුර ගිහිල්ලා ඒ යානාවෙන් බැහැලා රැස්වීම් ශාලාවේ දොරටුව තෙක් පැමිණුණා. පැමිණලා භාග්‍යතුන් වහන්සේව දැක්කා. දැකලා අහනවා යහළු ජීවකය, භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? මහරජතුමනි අර වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. මහරජාණෙනි මෙද කනුවට පිටදී පෙරදිගට මුණලා භික්ෂු සංඝයා පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කිව්වා. ඊට භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ මහරජතුමනා. දැන් පින්නතුනි බලන්න භාග්‍යතුන් වහන්සේට නොයෙකුත් කරදර කරලා, භාග්‍යතුන් වහන්සේට නොයෙකුත් හිරිහැර කරලා, භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ වනසන්ට කරුණු යොදවලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට මේ රජතුමාට කොහොමනම් හිතේ හැඟීමක් ඇද්ද? හිතේ බිය, තැති ගැනීම, ලැජ්ජාව, ඒ ප්‍රමාදීව වාසය කරපු කාලේ තමන් අකුසල් කළාට දැන් සාසුරුන් වහන්සේව දකින්න රජතුමාගේ සිත මැරි වෙනවා. ඒ කියන්නේ ආස කළාට භාග්‍යතුන් වහන්සේව
දැක්කට මේ රජතුමා බයයි සිතට තැති ගැනීම යුක්තයි. එතකොට මේ රජතුමාගේ සිතුවිල්ල භාගිතුන් වහන්සේ දැක්කා. එතකොට භාගිතුන් වහන්සේ වැඩ සිටින තැන්ට මේ පැමිණ රජතුමා. එකත් පස සිරි වේදිහිපුත් රජාසත් මගධ රජතුමා පහන් වූ දිය ඇති විලක් පරිද්දෙන් ඉතාම නිශ්ශබ්ද වැඩසිනා වූ භික්ෂු සංඝයා දැක්කා කියනවා. දැන් පින්නතුනි, එතකොට ඒ 1250ක් වූ භික්ෂු සංඝයා වහන්සේ ඔක්කොම රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා 1250ක් පිරිවරාගෙන තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. එතකොට ඒ රජතුමා හිතනවා, දැන් මෙහි වැඩ සිටින භික්ෂු සංඝයා යම්සේ සංසිඳීමේ යුක්ත නම් මාගේ උදායි භද්‍ර කුමරුද මෙවැනි සංසිඳීමක යුක්ත සිටිනවා නම් මොනතරම් අගෙයිද කියලා සිහි කරා කියනවා. දැන් මේ රජතුමාට ඉන්න උදායි භද්‍ර නම් වූ කුමාරයා තමයි සිහි වුණේ රජතුමාට. එයා හිතනවා, අජාසත් රජතුමා හිතනවා, මේ භික්ෂු සංඝයා යම් කිසි සංසිඳීමකින් ඉන්නවද, ඒ විදිහටම මගේ කුමාරයාත් වැඩ ඉන්නව නම් කොච්චර දෙයක්ද, දමණයට පත් වෙනව නම් මොනතරම් දෙයක්ද කියලා කල්පනා කරා. ඒතර භාග්‍යතුන් වහන්සේ අර සිතුවිල දැකලා රජතුමංගනා මහරජතුමනි, ඔබේ සිත ප්‍රේමයේ ඇති දිශාවට ගියා නේද කියලා අහනවා. ඔබගේ සිත ප්‍රේමයේ ඇති දිශාවට ගියා නේද කියලා අහනවා. ඒතර කියන ස්වාමීනි, උදායි භද්‍ර කුමාරයා මට හරි ප්‍රියයි කිව්වා. ස්වාමීනි, ඒ නිසයි දැන් මෙතන වැඩ සිටින භික්ෂු සංඝයා යම් සංසිඳීමේ යුක්ත නම් උදායි භද්‍ර කුමාරයාත් මේ වගේ සංසිඳීමකින් ඉන්නව නම් හොඳයි කියලා මට හිතුනේ. ඒතර ඒ පින්වත්නි, ඒ මොහොතේ රජතුමා මේ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් සුහද කතාබහ යෙදিলা භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. එතකොට ඒ රජතුමා අහනවා මේ ශ්‍රමණ ඵලයන් ගැන. ශ්‍රමණ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිද්දෙන් ශ්‍රමණ ජීවිතයෙන් ලබන්න පුළුවන් ඵලයන් ගැන විමසනවා. භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් ධර්ම දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් සීලය ගැන කියලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් සමාධිය ගැන කියලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් ප්‍රඥාව ගැනත්, නිවන් ගැනත්, නිවන් මඟ ගැනත් දේශනා කරනවා. ඒතර පින්නතුන් රජතුමා මේක අහගෙන ඉන්නවා. මේ විදිහට නොයෙකුත් ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ අජාසත් රජතුමාට ධර්මය කියලා දුන්නට පස්සේ රජතුමාගේ සිත පහදිනවා. භාග්‍යතුන් වහන්සේ කිරිත්, ධර්මයේ කිරිත්, ශ්‍රාවක සංග්‍රහණය කිරිත් ඒ රජතුමා සිත පහදවා ගන්නවා. එතකොට පින්නතුනේ භාග්‍යතුන් වහන්සේට මේ මහරජතුමා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතා සුන්දරයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතා සුන්දරයි, යටට හරවා තිබු දෙයක් උඩු හතට හැරුවා වගේ, වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නෝ වගේ, මම්මුලා වුවන්ට නියම මඟ පෙන්වා දුන්නා වගේ, ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරේ තෙල් පහනක් දැල්ලෝ වගේ දරා සිටිනා වගේ, ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයට ධර්මය කියා දුන්නා. භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන්මර ධර්මය කියා දුන්නා. මම අද පටන් භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. මං අද පටන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සරණ යනවා. මං අද පටන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරි උපාසක බව ප්‍රතිඥා දුන්නා. දැන් එතකොට පින්නතුනේ, දැන් මේ රජතුමා මේ වෙනකොට තමන්ගේ පියාව ඝාතනය කරලා ඉන්නේ. තමන්ගේ ජීවිතේට අසත්පුරුෂ ඇසුර නිසා යම් තාක් අකුසල් රැස් කර ගන්නවාද? ඒ හැම අකුසලයක්ම තමන්ගේ ජීවිතේට එක් රැස් කරගෙන ඉන්න මොහොතක්. එතකොට ඒ අවස්ථාවේ මේ රජතුමා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන සිත පහදවා ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංග්‍රහණය ගැන සිත පහදා ගන්නවා. එතකොට මේ රජතුමා කියනවා, ස්වාමීනි අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් මේ පිළිගන්න කියනවා. ස්වාමීනි බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අදක්ෂයෙක් වගේ මමගේ ධාර්මික රජ කෙනෙකු මගේ පියාණන්ව රාජ ඉසුරු කරන කරගෙන, රාජ ඉසුරු ලබා ගන්න හේතු කරගෙන මම පියාව ජීවිතින් තොර කළා. ඒ වරද මාව යට කරගෙන තියෙනවා ස්වාමී භාග්‍යතුන් වහන්ස, මාගේ ඒ වරද මැත්තේ සංවර වීම පිණිස වරදක් වශයෙන් පිළිගන්න කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්නත් මහරජා, ඒ කාන්තියම බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අදක්ෂයෙක් වගේ සිටිමින් ඒ වරද ඔබව යට කරගෙන ගියා. ඔබ ධාර්මික
ධාර්මික වූ රජතුමාව ඝාතනය කරා කියනවා. තමන්ගේ පියාව ඝාතනය කරා. හැබැයි ඔබ යම් කලක වරද වරද වශයෙන් පිළිගෙනගෙන ධර්මයට අනුව ප්‍රතිකර්ම කරයි නම් අපි වරද පිළිගන්නවා කිව්වා. පින්නත් මහරජ වරද වරද වශයෙන් දැකලා ධර්මානුකූල ප්‍රතිකර්ම කරනවා නම් මත්තේ සංවර වෙනවා නම් ඒක ආරිවිනී බුදුසසුනේ අභිවෘද්ධියක්මයි කිව්වා. තමන්ගේ වරද වරදක් වශයෙන් දැකලා යම්කිසි කෙනෙක් ඒක දුරු කරලා දානවා නම් අත්හරිනවා නම් ඒක බුද්ධ ශාසනයේ දියුණුවක් කියනවා. එතකොට මේ මහරජතුමා කියනවා මේ ස්වාමීනි දැන් අපි දැන් යන්නම් අපිට බොහෝ වැඩ තියෙනවා බොහෝ කටයුතු තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා මහරජ ඔබට යම්කිසි ගමනකට කල් දන්නවා නම් ඒ බව දැනගන්න කියනවා. ඒ කියන්නේ ඔබට යම්කිසි කටයුතු තියෙනවා නම් ඒ කාලයට මේට කාලයයි කියනවා. ඉතින් වේදේහි පුත්‍ර අජාසත් රජතුමා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ආදරයෙන් පිළිගෙන අනුමෝදන් වෙලා අසුනේ නැගිට භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැදුගුණ කරලා නික්ම ගියා. එතකොට වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු පිටත් වී ගිය නොබෝ වේලාවකින් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් නමතලා පින්වත් මහණෙනි මේ රජුරුවන් දහම දකින්න වාසනාව නැමිති මුල් ගැලවේ ගිය කෙනෙක් කිව්වා. ධර්මයේ දකින්න තියෙන යම්තාක් අවස්ථාද්දී හැමදේම නැති කරගත්තු කෙනෙක් කිව්වා. ඒ වගේම මේ රජතුමා ධාර්මිකු ධාර්මික රජු තම පියාණන්ව ජීවිතයෙන් තොර කරේ නැත්තම් තමන්ගේ පියාව ඝාතනය කරේ නැත්තම් ආනන්තරීය පාප කර්මයේ කරගත්තේ නැත්නම් මේ ආසනයේදීම සෝවන් ඵලයට පත් වෙනවා කිව්වා. එතකොට පින්නතුනි තමන්ගේ ජීවිතය අසත්පුරුෂ ඇසුරු හේතු කරගෙන තමන්ගේ ජීවිතය විනාශ කරගත්තේ නැත්නම් තමන්ගේ පියා නැති කරගත්තේ නැත්නම් විනාශ කරගත්තේ නැත්නම් ජීවිතය තොර කරේ නැත්නම් මේ අජාසත් රජතුමාට තිබුණා මේ ජීවිතේම සෝවන් ඵලයට පත් වෙන්න භාග්‍යතුන් වහන්සේ වැතර කරලා. ඉතින් එතකොට පින්නතුනේ ඒතර අජාසත් රජතුමා කියන්නේ විශාල බලයකින් යුක්ත තමන්ගේ රාජ්‍ය බලය යොදවලා භාග්‍යතුන් වහන්සේව පවා ඝාතනය කරන්න සැලසුම් කරපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේව ජීවිතයෙන් තොර කරන්න සැලසුම් යොදවපු කෙනෙක්. එතකොට භාග්‍යතුන් වහන්සේ නෙමිති මහා කාරුණිකයන් වහන්සේගේ ඇසුර නිසා භාග්‍යතුන් වහන්සේව සුළු මොහොතක් නමුත් ඇසුරු කිරීම නිසා ඒ භාග්‍යතුන් වහන්සේ ඉදිරි සදා දමණී වුණා පින්නතමි. සදා කල්ලි දමණීට පත් වුණා බුදුරජාන් වහන්සේ තුලි. ඉතින් ඒ නිසා පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේගේ ඇසුරු නිසා ඒ ආදි රජවරු පවා දමණීට පත් වුණා. ඊළඟට පින්නතුනි තව දවසක් අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩින්න කාලේ අපේ කෝසල මහරජතුමා එක් යාගයකට සූදානම් වෙලා හිටියා. එතකොට පින්නතුනේ ගොන්නු 500 බැගින් එළුවෝ 500 බැගින් නොයෙකුත් සත්තු 500 ගාණ එකතු කරලා එතකොට ඒ අයව මරලා යාගයක් කිරීම පිණිස සූදානම් වෙලා හිටියා. එතකොට ඒ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරවගෙන පාත්‍ර පොරවගෙන සවැත්නුවර පින්නපාතේ වඩිනකොට ඒ යාගය කරන්න සූදානම් කරලා ඉන්න සතුන්ව දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා අහනවා. භාග්‍යතුන් වහන්සේට කිව්වා මේ විදිහට, ස්වාමීනි මේ දවස්වල පසේ නදී කොසල රජතුමා මහා යාගයක් පටන් අරගෙන තියෙනවා. ඒ යාගය සඳහා ලොකු ගොන්නු 500ක්, නාඹෝ 500ක්, නෑඹියෝ 500ක්, එළුවෝ 500 බැගින්, බැටළුව 500 බැගින් කනුවල ගැට ගහලා ඉන්නවා යාගයට ගන්න කියලා. ස්වාමීනි, ඔහුගේ දාසයෝ කම්කරුවෝ හැටිට ඉන්න අය පවා දඬුවම් වලට බයින් තැතිගෙන කියනවා වාසය කරන්නේ. එතකොට කඳුළු පිරුණු මුහුණෙන් කියනවා මේ යාගය සඳහා සූදානම් වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දැනගෙන ඒ වෙලාවේ රජතුමාට කතා කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් ධර්මය කියා දුන්නා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අස්සමේද පුරුෂමේද සම්මාපාස වාජපේය නිරග්ගල කියලා මහා විශාලට කරන මහා යාග තියෙනවා. ඔය යාගවලින් කිසි ප්‍රයෝජනයක් නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කරන යාගවලින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ මනුෂ්‍ය ජීවිතයට. එළු බැටළුව මරණ, ගවයන් මරණ ඔය යාගවලට යහපත් මාර්ගයේ ගමන් කරන බුද්ධාදී ඉසිවරයන් වහන්සේලා වඩින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේලා ආදී ඉසිවරයන් වහන්සේලා මේ යාගවලට වඩින්නේ නැහැ කියනවා.
ඔය මහා ලොකුවට නැතුවට ගෙයක් පාස හැමතිස්සෙම පුංචිට යාග කෙරෙනවා. ඒ යාගවල එළුබැටළුව මරන්නෙත් නෑ, ගවයන් මරන්නෙත් නෑ. ඒ යාගවලට යහපත් මාර්ගයේ ගමන් කරන බුද්ධාදී ඉසිවරයන් වහන්සේලා වඩිනවා කියනවා. ඒ විදිහට සතුන් නොමරා සතුන්ගේ ජීවිත බිලි නොදී දෙන යම්කිසි දානයක් ඇද්ද නුවණැති උදවිය කළ යුත්තේ අන්න ඒ වගේ යාග තමයි කියනවා. නුවණැත්තෝ කරන්න ඕනේ යාග කියනවා. ඒ යාගවල ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. එබඳු යාග කරන උදවිය දියුණු වෙනවා, පිරිහෙන්නේ නැහැ. ඒ යාගයේ ලොකු දෙයක් දෙවියන් පාව පහදිනවා කියනවා. ඉතින් පින්නතුනි මේ විදිහට නොයෙකුත් ආකාරයේ බුදුරජාණන් වහන්සේ කොසොර රැතුමාට ධර්මයෙන් අනුග්‍රහ කළා. එතකොට රජතුමා තමන්ගේ ජීවිතය රැකගන්න, තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස තමයි මේ යාගය සිද්ධ කළේ. එතකොට බලන්න, ගවයන් 500 බැගින්, එළුවන් 500 ගණන්, නොයෙකුත් සතුන් 500 බැගින් මරලා, නොයෙකුත් සතුන්ගේ මේ ජීවිත තොර කරලා, නොයෙකුත් දාසකම්කරුවන් දුකටපත් කරවලා, තමන්ගේ ජීවිතයට කරගන්න ගියපු විශාල අකුසල් බුදුරජාණන් වහන්සේ නෙමෙති කාරුණිකයන් වහන්සේ නිසා ඒ රජවරු තමන්ගේ ජීවිතයට යහපත ඇති කරගත්තා. එතන භාග්‍යතුන් වහන්සේ කරුණු පහරවා දීලා, භාග්‍යතුන් වහන්සේ යාගයේ තියෙන ඒ අකුසල් කර්මයන් පෙන්වා දීලා, භාග්‍යතුන් වහන්සේ රජතුමාට සදාටම යහපත සලසා දුන්නා. ඉතින් කොසොර රජතුමා කියන්නේ පින්නතුනේ, භාග්‍යතුන් වහන්සේගේ ඇසුර නිසා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇසුර නිසා, ශ්‍රාවක සංග්‍රහයේ ඇසුර නිසා තමන්ගේ ජීවිතේ විශාල යහපතක් කරගත් රජ කෙනෙක්. සදාටම දමණය වුණා භාග්‍යතුන් වහන්සේ ඇසුර නිසා. ඒ රජවර රජතුමා දමණය වීම නිසා ඒ පිරිසත්, රාජ පිරිසත් ඒ රාජ්‍ය යම් තාක් සත්වයෙන් ඇද්ද, ඒ හැමෝම යහපතට අභය ලබා දුන්නා, අභය දන් දුන්නා. ඒ නිසා පින්නතුනේ අපගේ භාග්‍යතුන් වහන්සේ රජවරුන් දමණය කළා. ඒ වගේම තමයි ඒ රජවරුන් දමණය වීම නිසාම යටත් වැසියන්ට සියලු අභය ලැබුණා, බිය රහිත භාවයට පත් වුණා. ඉතින් පින්නතුනේ අපගේ භාග්‍යතුන් වහන්සේ නිසා දමණයට පත් වුණේ, දමණයට පත් වුණේ මනුස්ස ලෝකේ රජවරු පමණක් නෙවෙයි, දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජුගේ සිට, ඒ වගේම සතරවරන් දෙව් රජදරුවන්ගේ සිට මේ මනුස්ස ලෝකේ යම් තාක් රජවරු වාස කරනවාද, ඒ හැම කෙනෙක්ම සදාටම දමණයට පත් වුණා භාග්‍යතුන් වහන්සේ නිසා. දැන් එක් අවස්ථාවක අපගේ සක්දෙව් රජුගේ ආයුෂ ෂේ වෙලා, ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ඇසුර නිසා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය නිසා තමන්ගේ ජීවිතයට විශාල යහපතක් කරගත්තා, තමන්ගේ ජීවිතය දමණය කරගත්තා, තමන්ගේ ජීවිතයට අභය ලබා ගත්තා, සියලු දුකින් නිදහස් වෙන මාර්ගයට පිළිපන්නා. ඒ වගේම පින්නතුනේ අපගේ බගදේශර බිම්බිසාර මහරජතුමා භාග්‍යතුන් වහන්සේ නිසා සදහටම දමණය වුණා. ඒ බිම්බිසාර රජතුමාගේ ඒ පිරිසත් දමණයට පත් වුණා. ඒ වගේම අජාසත් මහරජු, කොසල් මහරජු, ඒ වගේම සුද්ධෝදන මහරජතුමා ප්‍රධාන සියලු ශාක්‍යයන් සදහටම දමණය වුණා භාග්‍යතුන් වහන්සේ ඇසුර නිසා. දැන් බලන්න, ශාක්‍ය රජවරු භාග්‍යතුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරනකොට මොනතරම් මාන්නයෙන් අධිකද හිටියේ, තමන්ගේ ජීවිතයේ කුලමාන්‍ය නිසා, තමන්ගේ මාන්නය නිසා භාග්‍යතුන් වහන්සේට ඒ වැඩිහිටි පිරිස කවුරුත් වන්දනා කරේ නැහැ. නමුත් පින්නතුනේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ 이르දි බලය හමුවේ, 이르දි ප්‍රාතිහාර්ය හමුවේ ඒ පිරිස් දමණයට පත් වුණා. ඒ සියලු රජවරු ඥාති පිරිස, ඒ සුද්ධෝදන රජතුමා ප්‍රධාන සියලු ශාක්‍ය පිරිස භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දමණයට පත් වුණා. ඒ රාජ පිරිස දමණයට පත් වුණා. ඒ වගේම තමයි පින්නතුනේ තව දමණයට පත් වෙච්ච පිරිසක් තමයි ලිච්ඡවී රාජකුමාරවරු. පින්නතුනේ එක කාලයක එක් සමයක අපගේ භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර මහවණේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ පෙරවර වේ සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රි සිවුරගෙන විශාලා මහනුවර පිඬුසුගාය වැඩියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා පසුබත් කාලේ පිණ්ඩපාතේ වැඩගෙන මහවණේ ඇතුළේ වැඩම කළා. එතන භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර එක්තරා වනේ ඩොක් සේවනක දිවා විහරණයේ පිණිස වැඩ ඉන්නවා. දිවා විහරණයෙන් වැඩ ඉන්නවා. එතන ඒ කාලේ පින්නතුනේ
లిచ్చవి కుమారుడు, ఈ రాజ్యైన లిచ్చవి కుమారుడు మీ రాజవరు దును ఈతల అరగిన దడయాం సునక మీ సునక సామూహ పిరివరాగిన మహావాణి ఒబోనుబ ఎవిదినో ఏకేనే మీ దడయాం పినిస గిహిల మహావాణి ఎహిట మీట ఎవిదినో ఎక్తరా రుక్సివనక దివావీరణ వెడసిట్ భాగతున్న హాసి దెక్క. ఇతడు మీ కుమారవరు భాగతున్న హాసి వెడ ఇన్నవా దెక్క మహావాణి దెక్కలా దును ఈతల ఆదియ పసిక తబా దడయాం సునక సామూహ పసికట యావల భాగతున్న హాసి విత పేమినియ. ఇతడు కుమారవరు పాన్సియాక్ దిన భాగతున్న హాసి దెక్కల భాగతున్న హాసేవ ఎసురు కిరీం పిలిస భాగతున్న హాసి వాందనా కరమీన్ నిహండవ దేత్ ఎందులి బెందగన భాగతున్న హాసేవ రంగి మీ పిలిసి ఇన్నవా. ఏ వేళావే మహానామ లిచ్చవి రాజు మహావణి వ్యాయామ పినిసే అవిదినో. ఇతడు మహానామ మీ లిచ్చవి రజతుమా వ్యాయామ పినిస మీ మహావణి హిరమేట అవిదినో. ఏ లిచ్చవి కుమారు నిహండవ ఎందిలి బెందగన భాగతున్న హాసే అసురు కర్ణో దెక్క. ఇతడు మీ మహారాజుతుమా దెక్క తమంగి లిచ్చవి రాజు కుమారుడు పిరిస భాగతున్న హాసే వందనా కరగన పిరిస అసురు కరణో భాగతున్న హాసే భాగతున్న హాసే పెమినిల భాగతున్న హాసే మే విధిట వందనా కరగన కివా కేన మహానా లిచ్చవి రాజు ఉదాహరణ పహల కల. ఏ కొహమద వాజ్జీహు దీవునుడు పాత్తెనవా వాజ్జీహు ఏ కాంతిమ దీవునుడు పాత్తెనవా కేలా మహారాజుతుమాట కేవునా ఉదాహరణ పహాలునా. ఎతడు భాగ్యతున్న హాసే అహనవా కిమ మహానామే ఒక మెసే పవసాన్ని వాజ్జీహు దీవునుడు పాత్తినవా వాజ్జీహు దీవునుడు పాత్తినవా కిలా ఒక కియాన్ని ఏ కిలా అనవా. స్వామిని మే లిచ్చవి కుమారు హరి చండై గేనో. మే కుమారువరు హరి చండై పరుసాయి. స్వామిని మే కుమారు హరి దడి గతి యుక్తాయి. ఉగ్గస్ వేవా మసంగిడి వేవా కెవం వేవా భూంకెరలి వేవా తలకెరలి వేవా లిచ్చవి పావులవల్ట తేగి పినిసి యవత్నం మోహు ఏవా పెహరగన్నవా కీన. ఎతకొడ తేగి పినిసి అరయ్యన బడు బాహ మీ బాహిర దే పవా కెవిలి వరకు పవా మీ పెహరగిన కనవా కీన మీ కుమారు చండై కీన పరుసహి కీన. ఏవగేమి స్వామిని కుల స్త్రీంట కుల కుమారికావంట పసుపసిం గిహిల పిటుపసిం పహరదినవా కీన కాంతావంట హిరిహర కరణవా కీన. స్వామిని భాగతున్న హాసే ఏ యుద్ధవీ దేం భాగతున్న హాసే వెసరు కర్ణవని మే ఆయ దమనేట పత్తిలా మే ఆయ భాగతున్న హాసే వెసరు కర్ణవ దాకి దిమ్మట హరి సతుటు ఎగివా. ఎదుగుడ భాగతున్న హాసే నొయకు తాకారిన ధర్మి దేశనా కర్ణ మహానామ యంశి కులపుత్రేకు తుల కర్ణు పహాక్ దాకిట లెబెనవనా. శాస్త్రీయ రాజకి హరివెన్న పులాం పియాగ సంపద్ భుక్తి మిదిన రటవశీకుడు హరివెన్న పులాం సేనాయ సెన్పతికుడు హరివెన్న పులువా పిరిసే గం ప్రధానికుడు హరివెన్న పులువా యంపిసి కులేక అధిపతి పవా కరాయిద్ ఏ దీనివాడ పాత్తి మీ కెమితి ఇలా నొయ్యకు తాకారిం బాగితున్న ధార్మిక దేశనాకరణ. ఎదుగురి పిన్నుతుని మెవేని దరును గతిగున తిబిచ్చ లిచ్చవి రజవరు పవ కుమారవరు పవ బాగితున్న హాసిరి దమనిట పత్తున పిన్నుతుని ఏ విధరాక నివే అప్పగే బాగితున్న హాసే సారా సాంకీయ కాల్ప లక్ష గణని పెరుగుపడిన ఆత్మలు నేను సంహార ఆత్మభావతీన భాగతున్న హాసే మహాభోసతాన్ హాసే ఉపదిన మువా ఆత్మవల్ల ఏ మువా ఆత్మవల్ల పవా ఏ ఆది ఏ రజవరు ఉంటే ధర్మీ కేలా తమంగే మువ పిరిసట ఏ వాగేమ నోయకు ఏ సేలు సత్తేంటే అభయ లబాదిలా తీన తిరిసంగత ఆత్మవల్ల పవా. ఏ వాగేమ నోయకు హంస ఆత్మవల్ల హంస ఆత్మలబల భాగతున్న ఏ మహాభూషతాన్న హంసే ఏ ఆత్మల ఏ ప్రదేశముల రజవరుంట ధర్మీ కియా తీలా ఏ అవి ధర్మీ పీఠులా తీయను నొయ్యి గుత్త ఆత్మభావయంగి. ఇతడు పిన్నుతుని మహాభూషతాన్ హాన్సే వసే తిరిసంగత ఆత్మల పవ ధర్మీ కియా భాగ్యతున్న హాన్సే మహాభూషన్ హాన్సే ఏ మహారజవరు హిక్మే వానా అని సతుంట అభయ లభాదున్నానం పిన్నుతుని అప్పగే భాగ్యవత్ అర్హ సమ్మా సంపుద్ర జాన్ హాన్సే గి లోటమైన యాపత్ ఏ రజవరుంట సిధువును యాపత్ అప్పట మీ ముహూర్తి మీ పుంచి కాలికి విస్తరకరణకి లేచి దాక్నివి. భాగతున్న హాన్సేకి అనుత్తర పురుషదమ్మ గుణే విస్తరకరమీ దాము కీనక అవసాంకరణక లేచి దాక్
නෙවෙයි පින්වත්නි. ඉතින් ඒ නිසා පින්නතුනි අපගේ භාග්‍යතුන් වහන්සේ මෙවැනි වූ නොයෙකුත් දහම් කතාවන්ගෙන් රජවරු දමනට පත් කළා. නොයෙකුත් පිරිස්ට අභය ලබා දුන්නා. නොයෙකුත් පිරිස් බිය තැති ගැනීම වලින් සදහටම දමනය වුණා. ඉතින් ඒ නිසා පින්නතුනි අපි සරණ ගිය සාහසුරන් වහන්සේ මෙබඳු ගුණයන්ගෙන් යුක්තයි. මෙවැනි වූ ආශ්චර්යවත් වූ ගුණයන්ගෙන් යුක්තයි. ඒ භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තේම අනුත්තර වූ පුරුෂ ධම්ම සාරති. නොහෙක් වුණු නොදැමිනි පුද්ගලයන්ව දමනය කරනවා. ඉතින් රජවරු පමණක් නෙවෙයි නොයෙකුත් සත්වයි, නොයෙකුත් දෙවිවරු, නොයෙකුත් මිනිසුන් බ්‍රාහ්මණී ආදී නොයෙකුත් පිරිස් භාග්‍යතුන් වහන්සේ හමුවේ දමනයට පත් වුණා. අපි භාග්‍යතුන් වහන්සේ යම් මොහොතක සරණ ගියාද, ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සරණ ගියාද, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියාද, ඒ හැමෝම පින්නතුනේ ඒ කාන්තෙම අපි දමනයට පත් වෙච්ච පිරිස්. ඒ භාග්‍යතුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණය නිසාමයි අපි දමනයට පත් වෙන්නේ. අකුසල් අත්හරින්නේ, කුසල් උපදවා ගන්න වීරිය කරන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනේ අපිත් ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගමු. ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගනිමු. ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගමු. ඒ භාග්‍යතුන් වහන්සේ සරණ ගිය, ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සරණ ගිය, උතුම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය උතුම් ශ්‍රාවකයන් බවට පත් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහසින් පිණසම අපට මේ ධර්මයත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අද දින ලොව දමණය කළ මුනිදානෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මැයි මස 6 වන දිනට 23 වෙනි උපන්දිනයේ දුන අමාශා නානක්කාර දේනියට සෙත් පැතීම පිණිස ඒ පින්වත් දෙමව්පියන් විසින්. පින්වතුනි අප විසින් රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමති සියලු පින්වත් දෙවරුන්ට විසින් සක් දෙවිඳුන් ප්‍රධාන සදෙවලෝ වාසීලු පින්වත් දෙවරු මේ පින සතුටින් දැකබලා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින් උතුම්ලාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවරු මේ පින සතුටින් දැකබලා අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින් කැමති සියලු නාගයෝ මේ පින සතුටින් දැකබලා අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේලා දිව්‍ය ආයුෂින් දිව්‍ය වරණින් දිව්‍ය සැපයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සත ත්‍යාග ප්‍රඥා දියුණු කර ගනිත්වා. පින් අනුමෝදන් වන්නා වූ පින්වත් දෙවරු මේ පින් තුල්ලාව එහෙමින් ආරක්ෂා කරත්වා දිව්‍ය රැකවරණේ සලසා දෙත්වා. පින්වත් දෙවරුද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊතාසුසේම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්න ලොකු සාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් පින්වත් ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නියම සැලසෙත්වා. ඊතා සුවසීමුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට දුන සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොවගේ ඥාතීන් වෙන DA රණසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. පත්මා රණසිංහ මෑණියන්ට, විජේසිරි නානක්කාර පියාණන්ට සහ චන්ද්‍රාංගනී නානක්කාර මෑණියන්ට රැස් කළ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙම දායකත්ව දරූ පින්වතුන්ගේ නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවට මිය පරලොවගේ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් අද දින මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් වෙති මැයි මාස 6 වන දිනට 23 වන උපන්දිනයේ දුන අමාශා නානක්කාර දේනියට මේ පින් අනුමෝදන් වෙලා ඒ පින්වත් දේනියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නියම සැලසෙත්වා. සියලු යහපත ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ පින්වත් දේනියට සෝසේ පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නටත්, ගුණ ධර්ම දියුණු කරන්නටත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඊතා සෝසේම අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් රොහාන් නානක්කාර, ඒ වගේම වසන්තී නානක්කාර, අමාශා, තරිඳු,
අදීනායන දූදරුවන්ට මේ පින් අනුමෝදන් වෙලයි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස දීර්ඝාය සම්පන්නිය පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම දායකතු දරුව පින්වතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දරුවන්ට සහ උදව්පකාර කළ සියලු දෙනාට නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුරු ලැබීම පිණිසත් ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වීම පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම ධර්මදේශකයන්න් වහන්සේට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්න ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. රට ලෝක වාසී සීල් ගුණ දම් වඩන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පේජ අපේක්ෂක සියලු පුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාණි මණ්ඩල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වීමෙන් සියලු දෙනාට සියලු යහපත ආරක්ෂාව රැකවරණය වේවා. සුවසේ පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නටත් ගුණ ධර්ම දිනු කරන්නටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊතා සුවසේම අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ සියලු පින් සියලු දෙනාටම එකසේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.